කියලා දෙන්න හිතුවා ලේසියෙන්ම තට්ටු සායක් කොහොමද කරගන්නේ කියලා. ඒක මෙෂර්මන්ට් එකයි අදත් උමනා වෙන්නේ සාය අඳින තැන වට ප්‍රමාණය විතරයි උමනා වෙන්නේ අපිට. ඒක මැනලා ගන්න ඕයා. අපිට මේකට ගන්න පුළුවන් රෙදි වර්ග තමයි සැහැල්ලු ඕනම රෙදි වර්ගයකින් මේක කරගන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ විස්කෝස් කියන රෙදි වර්ගය. සැහැල්ලු ඕනම රෙදි වර්ගයකින් වාට මේක කරගන්න පුළුවන්. දැන් මේ සාය අපිට කරගන්න පුළුවන් උසටම කරගන්නත් පුළුවන් කොටට කරගන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත අනුව උස තීරණය කරන්න. මම අද කරන්නේ කොටට. දැන් අපි රෙදි කොටස කපා ගන්න කොහොමද කියලා බලමු. දැන් ඔයා අවශ්‍ය උසට සාය කපා ගන්න. මේකේ පළල අපි තීරණය කරන්න ඕන ඔයාගේ මැනගත්තු මෙෂර්මන්ට් එක. සාය අඳින තැන වට ප්‍රමාණය වගේ දෙගුණයක රෙදි කොටස කෝමනා වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ ඉන වට 20යි කියලා. ඔයාගේ ඉන වට 20යි නම් ඔයා ගන්න ඕන 22 න් වැඩි කරාම 40යි අඟල් 40ක් පළල රෙදි කොටස. මේ වටේම තියෙන්න ඕන අඟල් 40ක් පළලට. ඔයාගේ ඉන වට 10යි නම් ඔයා ගන්න ඕන අඟල් 20ක් පළල රෙදි කොටස. ඒ විදිහට තමයි රෙදි කොටසේ අපි පළල තීරණය කරන්නේ. ඉන වට වගේ දෙගුණයක රෙදි වුමනා වෙනවා. එහෙම රෙදි කොටස කපා ගන්න. දැන් ඔයා හිතන්න එපා මේ තරම් පළලට රෙදි කොටස කපා ගන්න නම් 60 පළල 90 පළල වගේ රෙද්දක් වුමනා වෙනවා කියලා. ඔයාගේ ඉන වට මැනගෙන අවශ්‍ය රෙදි කොටස ඔයා පළල මූට්ටු කරලා හදා ගන්න. 36 පළල 45 පළල 60 පළල ඕනම පළලකින් මේක කරන්න පුළුවන්. ඔයා කරන්න ඕන ඔයාගේ අවශ්‍ය පළලට රෙදි කොටස් මූට්ටු කරලා ඒ පළල ප්‍රමාණය හදා ගන්න තමයි ඕන. ওই විදිහට තමයි අපි යටම තට්ටුව කපා ගන්න. එහෙනම් ඔයා පැත්තින් එක මූට්ටු කරගන්න. ඔයා තනිනම්මට රෙදි කොටස ගත්තොත් ඔයාට එක මූට්ටුවයි දා ගන්න ඕන. ඔයා විවර දෙකක් සහිතව රෙදි කොටස ගත්තොත් දෙපැත්තට මූට්ටු දෙකක් ඔයාට එනවා රෙදි කොටසේ. ඒ විදිහට රෙදි කොටස කපා ගන්න. දැන් මේකට උඩ තට්ටුව දාන්නේ කොහොමද කියලා අපි බලමු. ඒක අපි කපා ගන්න ඕන මේ වට ප්‍රමාණයේ පළලටම තමයි. පළවෙනි තට්ටුවේ පළලමයි, කියන්නේ ඉන වට වගේ දෙගුණේ පළලට මේ පළලටමයි. ඒකේ උස අපි තීරණය කරන විදිය බලන්න. දැන් ඔයා හිතනවා සායේ උස ගත්ත අඟල් 20ක්. උඩට දාන තට්ටුව හිනම් අපි කපා ගන්න ඕන අඟල් 10කට. දෙකෙන් බෙදා ගන්න ඕන මේ පළවෙනි තට්ටුවේ දුර මේ උස දෙකට බෙදලා තමයි උඩ තට්ටුව කපා ගන්නෙ. මෙතන ප්‍රමාණය ඔයා සායට උස ගත්තේ අඟල් 20ක් නම් ඒක දෙකෙන් බෙදුවහම 10යි. එතකොට උඩ තට්ටුව යා අඟල් 10ක් පළලට තමයි කපා ගන්න ඕන. මේ විදිහට තමයි මම මේ තට්ටුව කපාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි කපා ගන්න. මේ විදිහට කපාගෙන ඒ රෙදි කොටසත් ඔයා මූට්ටුව දාලා මේ විදිහට කරගන්න. එහෙම කරගෙන මේ විදිහට අපිට පුළුවන් මේකේ රැලි කරනකොට රෙදි කොටස් දෙක වෙන වෙනම රැලි කරලා එකට තියලා අල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෙදි කොටස් දෙක එකම විදිහට රැලි කරගන්න පුළුවන්. පිටින් මේක රැලි කරන්නේ කොහොමද කියලා බලමු. මෙයා වෙන වෙනම රැලි කරගන්නව නම් එහෙම කරගන්න. දැන් මම අද කියලා දෙන්නේ එකටම රැලි කරගන්න විදිය. එකටම රැලි කරගන්නකොට අපි මෙන්න මෙහෙමයි කරන්නේ. මෙතන අපි රැලි හදාගන්නේ ඔයා මැනගත්ත මෙෂර්මන්ට් එක ප්‍රමාණයට. දැන් ඔයාගේ ඉන වට අඟල් 20ක් නම් ඊ මැනගත්ත 20 ගානට තමයි ඔයා මේ විදිහට රැලි ටික හදා ගන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි වා රැලි ටික හදා ගන්න ඕන. ආගේ මැනගත්ත ඉනමට ප්‍රමාණයට රැලි ටික මෙහෙම හදා ගන්න. මම හදාගෙන දැන් ඔයාට පුළුවන් මේක ගවුමක යට කොටසට දා ගන්න පුළුවන්. එහෙමනම් ඔයා මෙතන හදා ගන්න ඕන ඔයා ගවුමට දාන්න ගත්ත 60 කොටසේ යට වාටිගේ ප්‍රමාණයට මේ රැලි ටික හදා ගන්න.
එහෙම කරගන්න පුළුවන්. අද දැන් මම කරන්න යඳුම මෙන්න මේ විදිහට තමයි මම කරන්නේ. වාගේ ඉනේ වට ප්‍රමාණයට හදා ගන්නවා. එහෙම හදාගෙන ඊ වට ප්‍රමාණයට වඩා අඟල් දෙකක් අඩුවෙන් මෙන්න මේ වගේ ඉනට දාන බෑන්ඩ් එකක් ගන්න. බොහොම සුළු මුදලකට වෙනත් පිළිම වට ගන්න පුළුවන්. එහෙම අරගෙන මේකේ පළල මම අද ගත්තේ අඟල් දෙකම ආරක්. අඟල් දෙකක් පළලමක් කමක් නැහැ. ඔයාලා කැමැත්ත අනුව ගන්න. එහෙම අරගෙන ඔයාගේ මැනගත්ත ඉන වටට වඩා අඟල් දෙකක් අඩුවෙන් ඒ ඉලාස්ටික් එක කපා ගන්න ඕන. ඒක එහෙම කපාගෙන මේ පැත්තින් මේක මූටු කරගන්න මැෂින් එකේ. මේක මේ විදිහට මූටු කරගෙන අනිත් පැත්තට හරවගෙන මේක මේකට තියලා අල්ලන්න තමයි ඕන. එහෙම අල්ලනකොට ඔයා මතක තියාගන්න මේ ඉලාස්ටික් එකේ සෙන්ටර් මාක් දාගන්න මේ දෙපැත්තට සහ මේ මැද මේක සමාන කොටස් හතරකට බෙදාගෙන මේ හතර පැත්තට සෙන්ටර් මාක් දාගන්න. සායත් ඒ විදිහට කරගෙන ඒ සෙන්ටර් මාක් ගලප ගන්න මේ පැත්ත දාපු එක මෙතනට තියන්න මේක මෙතනට තියලා ඇදලා අල්ලන්න සෙන්ටර් මාක් ටික ගලපලා ඒ විදිහට මෙහෙම කරලා ඇදලා අල්ල ගන්න තමයි තියෙන්නේ. ඔච්චරයි අපිට කරගන්න තියෙන්නේ. ඊපස්සේ මෙවට මේ සායේ යට වාටි හීනෙට මහ ගන්න තට්ටු දෙකේම මේවට රිබන් එකක් රේන් දෙයක් අල්ල ගන්න ඉතින් ඒක ඔයාලගේ කැමැත්තන් කරගන්න. දැන් මම මේක සායක් විදිහට අරගෙන නම් මෙහෙම තමයි මෙච්චර ඒවට කරන්න තියෙන්නේ. දැන් මම අද පොඩි දෙයක් මේකට වැඩි දෙයක් කරලා තියෙනවා. පොඩි බබෙක්ට පොඩි කෙනෙක් නෙමෙයි ලොකු කෙනෙක් වුණත් මේ ඩිසයින් එක සුදුසුයි. මම අද කරගත්තේ අඟල් 3ක් පළලට අඟල් 20ක් දිගට පටි 4ක් අරගෙන ඒ පටි කන පිට පැත්තෙන් මේ විදිහට මහලා හොඳ පිටට පටි හරව ගන්න පටි 4ම. එහෙම හරවගෙන අපි මේ පටි 4 උඩින් ගැට ගහන්න හදා ගන්න තමයි හදන්නේ. ඒක අපි කරන්නේ මෙන්න මෙහෙම. දැන් මේ ඉලාස්ටික් එක ඇල්ලුවට පස්සේ සායට මෙතන දුර මැනගෙන මේක හරියට දෙකට බෙදා ගන්න මේ විදිහට මාක් එකක් දාලා එතන ඉඳන් අඟල් දෙකම ආරක් දුරින් මේ පටි මේ විදිහට අල්ල ගන්න විතරයි තියෙන්නේ. පටි හතරම ඔයා මිනිත් එකට මහ ගන්න ඕන. මහ ගන්නකොට කන පිට පැත්තින් මහල හොඳ පිටට හරව ගන්න. එහෙම හරවගෙන තමයි මෙන්න මේ පටි දෙක අල්ල ගන්න ඕන. මේ පටි දෙක අල්ල ගනිද්දී මේ ඉලාස්ටික් එකේ මැද මාක් එකක් දාගෙන මේ මාක් එක දාපු තැන ඉඳන් අඟල් දෙකම ආරක් තුරින් තමයි මේ පටි හතර අල්ල ගන්න ඉදිරිසම් පිටිපසට. එළම මේ පටි උඩින් ගැට ගන්න තමයි මම අද අඳුමි කරගත්තේ. ඉතින් ඔයාට එහෙම අවශ්‍ය නැත්නම් ඔයා ස්කර්ට් එක විතරක් කරගන්න. දැන් අද මම කියලා දුන්නේ එකේ අඳුමි ඇඳුම් තුනක් ඔයාට කරගන්න පුළුවන්. අපට පුළුවන් මේ යට කොටස ගවුමකට කරගන්නත් පුළුවන්. එහෙම කරගන්නවා නම් මම වීඩියෝ කරලා තියෙනවා ඇඳුම් මහන විදිය බබාලට මේ සියම්ම කරගන්න විදියක් එකේ කියලා දීලා තියෙනවා. ඒකේ කඳ කොටස ඉදිරියට කරගෙන යට සාය කොටසට මේක දාගන්න. එතනදී ඔයා සාය වට ප්‍රමාණය හදා ගන්න ඕනේ 60 කොටසෙ යට වාටියේ පළලට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක සායක් විදිහට මේ විදිහට කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට මේ ඩිසයින් එකට කරගන්නත් පුළුවන්. ඉතින් ඒ ක්‍රම තුනෙන් කැමති විදිහකට කරගන්න. දැන් මම ඔයාට කියලා දුන්නේ ලේසියෙන්ම කරගන්න පුළුවන් තට්ටු සායක්. තට්ටු සායවල් මහන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේක ගොඩාක්ම ලේසි ක්‍රමයක් අද මම කියලා දුන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න.